අයිබෝවන් සුබෝ දැසනක් ඔබට අද දවස බොහොම විශේෂ දවසක් වෙන්න පුළුවන් බොහෝ කාරණාතින් සැප්තැම්බර් මාසය කියලා කියන්නේ සැබෑ ලෙසම අපි සාහිත්‍ය මාසය නැත්නම් කියවන්නට පතපොත කියවන්නට පරිහරණය කරන්නට වැඩි උනන්දුවක් දක්වන සහ ඒ පිළිබඳව වැඩි වශයෙන් කතා කරන කාලය. ඉතින් ඒ වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙලකට මේ කාලේ නොඋනත් පවතින වසංගත තත්ත්වය නිසා අපිට වෙනදාට වඩා වැඩි විවේකයක් ලැබෙන අවස්ථාවක් තමයි මේ කාලය. ඉතින් ඒ නිසා වටිනා පතපොත කියවීම ඉතාමත් වැදගත් කියලා ඔබ හඳුනාගෙන තියෙන නිසාම ඒ වෙනුවෙන් කාලය වැය කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි ලෝකයේ සිදුවන්නේ මොනවාද මේ පිළිබඳව යාවත් කාලීන වීම හැම අතින් අපිට වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි සියුදස වැඩසටහනෙන් අපි අවස්ථාව ඔබට ලබා දෙලා තියෙන්නේ හැම උදෑසනකම වටිනා දෙයක් සමගින් අඩහොරාවකට කාලයක් අපි ඔබත් එක්ක ඉන්නේ. ඉතින් අදත් ඒ වෙනුවෙන් අපි සූදානම්. අද සැප්තැම්බර් මාසයේ 13 වෙනිදා සතුදා. ඒ වෙනුවෙන් ඉන්නවා විදේශ පුවත් විශ්ලේෂණයේ අප සමගින් ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් දඩංගොඩගේ. ආයුබෝවන් ඔබට සුබෝදස. ආයුබෝවන් සුබෝදස. ඉතින් දැන් ඔබ බලනවා ඇති අද දවසේ තෝරාගත් පුවත් මොනවාද සහ මේ පුවත් වලට ප්‍රමුඛතාවය ලැබෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා ඒ වෙනුවෙන් අපි දවසේ තුරතුරු පෙළගැස්ම නරඹලාමු. පළමු අවධානයේ අෆ්ගනිස්තානයට යොමු කරන සුපුරුදු ලෙස අප සූදානමින් සිටිනවා. සැබැලසම අෆ්ගනිස්තාන භූමියේ සිදුවන්නේ මොනවාද සහ අලුත් වැඩපිළිවෙල මොනවාද කියන කාරණා සම්බන්ධයෙන් අපි ඔබ නිරන්තරයෙන් දැනුවත් කළා මේ කාලේ පුරාවට. දැන් වැඩි අවධානයක් යොමු වෙලා තිබෙන්නේ මේ අෆ්ගනිස්තානයේ නව වැඩපිළිවෙලත් එක්කම කාන්තාවන්ට ලබා දීලා තියෙන තන පිළිබඳව. දැන් පහුගිය දිනවල අපිට පුවතක් අහන්න ලැබුණා පුරුෂයින් මූලික කරගත්තු මේ අනුක්‍රමයට අෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක වෙලා තිබෙන කාන්තාවන්ගේ අනුරෝධයක් පළ වුණා සහ එවැනි මොවුන් පාරට බැස්ස කියලා. ඒ වගේම තමයි කාන්තාවන් සම්බන්ධව මොනවද අලුතින් ක්‍රියාත්මක වන්නේ කියන්නේ ඔවුන්ගේ නිදහස සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා බහ කළා අෆ්ගනිස්තානය තුළ මේ තලිබාන් සංවිධානය කොයි ආකාරයෙන්ද මේ පිළිබඳව ක්‍රියා කරන්නේ කියන කාරණාව මෙන්න මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු මොනවද? ඔව් අලුතෙන් වාර්තාවෙන් විශේෂයෙන් සඳහන් කළ යුතු තත්ත්වයක් තියෙනවා සංජීවනී. ඒක තමයි අද අපි ප්‍රමුඛ පුවත විදිහට තෝරගත්තේ මේ සිවුදෙස් තුළ කතා බහ කරන්න. මොකද දින දින අෆ්ගනිස්තානයේ තත්ත්වය වෙනස් වෙනවා. ඒ වගේම නිරන්තරයෙන් අෆ්ගනිස්තානය ගැන ලෝකයේ අවධානය යොමු වෙලා තියෙනවා. තලිබාන් සංවිධානය අෆ්ගනිස්තානයේ පාලනය බාර අරගෙන සම්බන්ධ කල්ලියක් විදිහට අන්තවාදී පිරිසක් විදිහට ඔවුන් කොහොමද රට පාලනය කරන්න කියලා. මොකද දැන් ඔවුන් මොන දේ කළත් ඔවුන් පිළිගන්නට බටහිර ලෝකයේ සූදානමින් ඉන්නවා. ඉතින් ඒ අනුව බැලුවහම දැන් බටහිර ලෝකයේ අපේක්ෂා කරන ආකාරයට අෆ්ගනිස්තානයේ පාලනය කරන්න තලිබාන් සංවිධානය සූදානම් නැහැ කියන එකට තව ඉඟියක් ලබා දීමක් තමයි ඊයේ ප්‍රකාශයට පත් කරපු නව අධ්‍යාපනික රෙගුලාසි වලින් තහවුරු වෙන්නේ. දැන් තලිබාන් සංවිධානය ඔය පාලනය බාර අරගෙන ඒ කියන්නේ ඇමරිකාව ඉවත් වීම නිවේදනය කළ ඉවරනාට පස්සේ ඔවුන් කාබුල් අගනුව අල්ලගෙන ඉන්නලා අගෝස්තු 15 වෙනිදා ඉන් පස්සේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් තිබ්බා. මේ මාධ්‍ය හමුවේදී කියා සිටියා කාන්තාවන්ගේ අධ්‍යාපනය ඒ වගේම කාන්තා අයිතීන් ආරක්ෂා කරනවා ඒ වගේම කාන්තාවන්ට බලපෑම් කරන්න නැහැ කියලා. දැන් අෆ්ගනිස්තානයේ කාන්තාවන් දැනට අපි දකින්නේ ඔන්න ඔය විදිහට තමයි. ඒ කියන්නේ මුහුණක් නැති අය විදිහට තමයි අදට අෆ්ගනිස්තානයේ කාන්තාවන් දැක් ගන්න පුළුවන් වෙන්නේ. මොකද දැන් පහුගිය දිනවල කාන්තාවන් නගර ගණනාවක එළියට බැහැලා උද්ඝෝෂණය කරා. ඔවුන්ට අත් වෙලා තියෙන තත්ත්වය මේ ඔවුන්ට ඒ උද්ඝෝෂණයකට ප්‍රහාර එල්ල කරපු ආකාරය තමයි අපි දකින්නේ. දැන් ඉන් පස්සේ තලිබාන් සංවිධානය දැන් සාමාන්‍යයෙන් ඕනම රටක් කරන්නේ මේ පාලනය පාලනයට විරුද්ධව යම් කිසි පාර්ශ්වයක් උද්ඝෝෂණය කරනකොට අර ඒක යටපත් කරන්න ඔවුන්ගේ කණ්ඩායමකුත් දානවනේ. දැන් තලිබාන් සංවිධානයට සම්බන්ධ ඔය කණ්ඩායමකුත් එළියට ඇවිල්ලා උද්ඝෝෂණය කරලා සම්පූර්ණ මුණ වහගෙන කාන්තාවන් මේක හොඳයි අපි මේ ගේ ඇතුළට වෙලා ඉන්නම් තලිබාන් පිළිගන්න කියන දෙයක් ඕන දෙයක් කරේ. ඔව් ඒක තමයි ඉස්ලාම් කියලා ඔවුන් උද්ඝෝෂණයක් වෙනම කරා. දැන් මේ වෙනකොට දැන් එම සිද්ධියෙන් පස්සේ ඒ කියන්නේ අපිට පේනවා දැන් තලිබාන් සංවිධානයේ තර දේශපාලනික අර සාමාන්‍යයෙන් ওই දකුණු ආසියාවේ තියෙන දේශපාලනික උපක්‍රම එහෙම දැන් මේ කරණීයට ගෙනල්ලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දකින්න ඉන්දියාව පකිස්තානයේ මේ ඔව් සහ මේ අරගෙන කවුන්ටර් ප්‍රොටෙස්ට් වගේ දේවල් වලට යන්න මේ තියෙන්නේ ඒ තලිබාන් සංවිධානයේ ඒ උද්ඝෝෂණය තමයි අපි මේ දකින්නේ. එතකොට මේ තමයි ඔවුන්ගේ කාන්තාවන් ස්වරූපයේ ස්වරූපය සහ ඒ පිළිගන්න කණ්ඩායම කියලා තමයි හැඳින්වෙන්නේ. දැන් ඉන් පස්සේ මේ අලුත් අධ්‍යාපනික ක්‍රමවේදය අබ්දුල් බාකි හකානි කියන ඔහු තමයි අධ්‍යාපන ඇමතිවරයා විදිහට තලිබාන් සංවිධානය නම් කරලා තියෙන්නේ. හකානි කියන නම ඇහුවාම අපිට විශේෂයෙන් ඒ ගැනත් සඳහන් කළාම කතා කරන්න ඕන.
Hakani network kiyanne Amerikawe FBI ayathaney visin trastavadi samvidhanayak lesa nam karapu Afghanistane thula kriyaatmaka anu ayathanayak eka ewilla ehttatama un Hakani waru prabala sannadda kandayamaka samaajikayan wageema eka ektara aakarika me saamaanyen ara paul gata me ekena clan ekak kiyala kiyenawa ඔවුන් පකිස්තානයේ හරහා විශාල වශයෙන් මේ අන්තවාදයට මුදල් සැපයීම සහ ඒ වගේම ඒ ක්‍රියාත්මක කිරීම සඳහා වන මතවාදය ඉදිරියට ගෙන යාමක් තිබුණා මේ අෆ්ගනිස්තාන් කලාපය තුල විශේෂයෙන්ම පකිස්තානයත් ඇතුළුව. ඉන්දියාව මේ නිසා විශේෂයෙන් හකානි වරුන් පිළිබඳව අවධානයෙන් පසු නම් මොකද ඉන්දියාවේ කාශ්මීර ප්‍රශ්නය හා සම්බන්ධයෙන් ඒ වගේම India awal itu trastavadi tarjana sambanding, mereka kani warun gen India awal tarjana ekti noki nikat kaling indramma kata bahat lakuicha karena. Dan Afghanistan ini pahlannya, mereka prakashe itu patkaradi, hakani warun prabala tenggolat, ekianne amati padavi warat patkalla tibina. Dan ini nekirit tamai mereka Abdul baki hakani kila kian. Ingat dan own who bevene kota. Prakash itu patkala ti benawa iya dini di tamai toro-toro ini dekwe kene wisudya ada adhyapane kohomad siddhavi uttigala dan kantawante kene pirimi sishyan samaga ekka panti kamare igena ganima tahanam kala ti benawa dan pahugiya sati wala api dekka අධ්‍යාපනය සිදු කරද්දී තිරයකින් දෙගොල්ල වෙන් කරලා තිබුණා. දැන් අලුත් නීතිය අනුව එහෙම තිරයකින් වෙන් කරන්නත් බෑ. එතකොට කාන්තාවන් සඳහා වෙනමම එක ඒකකයක් වෙන් කරන්න ඕන විශ්වවිද්‍යාල. එතකොට විශ්වවිද්‍යාලවලට මේ දක්වා පහසුකම් නැහැ එහෙම දෙයක් කරගෙන යන්න. හැබැයි තලෙබාන් සංවිධානය කියනවා ඔවුන් කියන්නේ ගුරුවරුන් ගත්තොත් කාන්තා ගුරුවරියන් මේ කියන්නේ මේ මේ විශ්වවිද්‍යාල ආචාර්යවරයන් යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම වෙනම කාන්තා විශ්වවිද්‍යාල මේ ආරම්භ කිරීම. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල පවත්නා විශ්වවිද්‍යාලවල වෙනම කොටසක් කාන්තාවන් සඳහා වෙන් කිරීම වගේ දේවල් වලට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. හැබැයි මේ වෙනකොට තියෙන ප්‍රායෝගික තත්ත්වය අනුව ඒ ක්‍රියාත්මක කිරීම බොහෝ දුරට අපහසු තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් සඳහන් කරනවා මෙන්න මේ වගේ දෙයක් දැන් පැහැදිලිවම අෆ්ගනිස්තානයේ තුල මේ ඒ කාන්තාවන් සඳහා සේවය ලබා දෙන විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නැහැ කියන එක ඔවුන් පිළිගන්නවා. එතකොට ඔවුන් සඳහන් කරනවා යම් කිසි අවස්ථාවකදී පිරිමි ගුරුවරයෙක් යොදා ගන්න සිද්ධ වෙනවා නම් දැනට තියෙන පහසුකම් අනුව ඔහු තිරයකින් පිටුපසින් ඉඳගෙන ඒ කියන්නේ ශිෂ්‍යාවන්ගේ මූණ පේන්නේ නැති වෙන්න තිරයකින් පිටුපසින් ඉඳගෙන උගන්වන්න පුළුවන් කියලා. ඒකට අර යම් කිසි ආකාරයකින් කිසිම ඩිමොන්ස්ට්‍රේෂන් එකක් කරන්න බෑ. ඉතින් නැත්තම් ඔය ලෑල්ලක් පාවිච්චි කරලා සටහන් ඉදිරිපත් කරන වගේ දේවල් කරන්න අමාරුයි. දැන් ඒ තත්ත්වයට මුහුණ දෙන්න නැත්නම් මිට අලුත් තාක්ෂණය පාවිච්චි කරලා යමක් කරන්න පුළුවන් වෙයිද කියලා බලනවා කියලා තමයි හකානි සඳහන් කරන්නේ. දැන් මේ සියලු දේ තුල පෙන්නුම් කරන්නේ ඔවුන් ක්‍රමක්‍රමයෙන් අර 2001ට පෙර හිටපු තැනට යන්න උත්සාහ කරනවා කියලා. කියන්නේ ඔවුන් සාමාන්‍ය කාන්තා නිදහස සීමා කිරීම. කියන්නේ අපි ගත්තොත් තලෙබාන් සංවිධානය ඇතුළු IS කණ්ඩායම ඔවුන්ගේ ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙන ඉස්ලාම් නීති රීති අනුව කාන්තාවන්ට කිසිදු අයිතියක් නැහැ. කියන්නේ ඔවුන් ඉගෙන ගැනීම රැකියාවක් කිරීම සහ ඒ වගේම කියන්නේ දැන් දැනට අෆ්ගනිස්තානයේ පිරිමියෙක් නැතුව පාරට එන්නත් තහනම් කරලා තිබෙනවා. දැන් මේකෙදි අසරණ භාවයට පත් වෙන අෆ්ගනිස්තානය වගේ රටවල අපි දන්න යුද්ධය නිසා විශාල වශයෙන් පිරිස් මිය ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා මේ වැන්දඹු භාවයට පත් වෙච්ච කාන්තාවන් ඉන්නවා දරුවන් සමග. ඒක ඔවුන්ට රැකියාවක් කරගන්න යම් කිසි මේ දරුවන්ට කන්න යමක් හොයාගන්න ඔවුන්ට තව පිරිමියෙක්ගේ පිහිට පතන්න බෑ. ඉතින් ඒ වගේ හරිම ප්‍රායෝගික තත්ත්වයන් අෆ්ගනිස්තානයේ වගේ රටවල තියෙනවා. ඉතින් ඒ තත්ත්වය ඉතාම බරපතල ගැටලුවක් විදිහට සලකන්නේ. ඒ වගේම UNESCO ආයතනයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන පරිදි තලෙබාන් සංවිධානයේ පාලනය අවසන් වෙලා ගත වෙච්ච අවුරුදු 20 තුල එන අවුරුදු 20ක් තලෙබානේ පාලනේ හිටියේ නැහැ. කාන්තා අධ්‍යාපනය
Taliban sangvidhane palne awasan wenakota eken 2001 tiyune binduwe 0 eken kaanthawan kisima paasalakata kaanthawan paragan nathi tattayak 2001 wenakota tibuna etakota me binduwe indala sankhyatmakawa gattot deriyan miliyan 2.5k pahugiya kaalaya thula paasalata awilla tiyenawa දැන් ඒ සියලු දිනාට දැනට පාසල් අධ්‍යාපනය ලැබෙන සියලු දිනාගේ අධ්‍යාපනය අයිතින් මේ වෙනකොට ලොකු අවධානමක් තියෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් මේ කාන්තාවන්ගේ සාක්ෂරතාව යුනෙස්කෝ වාර්තා පෙන්වා දෙන ආකාරයට කාන්තාවන්ගේ වා කියන්නේ සාක්ෂරතා ප්‍රතිශතය ගත්තාම එම අගය 130ක් කියන්නේ පහුගිය දශකයේ තුල 130කින් වර්ධනය වෙලා තියෙනවා කාන්තාවන්ගේ සාක්ෂරතාව. ඉතින් අෆ්ගනිස්තානයේ වගේ පසුගාමී රටකට අනිවාර්යයෙන්ම පිරිමින් පමණක් මේ රාජකාරි සඳහා යොදාගෙන එහෙමත් නැත්නම් ඒ ජන සමාජයේ මෙහෙවන්නට යොමු කරලා ඒ තරම් පහසු කාර්යයක් නෙමෙයි. මොකද අනිවාර්යයෙන්ම කාන්තාවන්ට මේ සමාජය තුල කාර්යභාරයක් තියෙනවා. උන් නිෂ්ක්‍රීය කොටසක් කළා මේ සමාජයේ අරගෙන යන්න අපහසු වෙනවා. ඉතින් දැන් අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ තලිබාන් සංවිධානය උන් කියන්නේ ලෝකයේ ඉදිරියේ මොනවා කිව්වත් උන් ආපහු යන්න හදන්නේ අර පරණ තැනටම තමයි. ඒ අනුව කිසියම් බලපෑමක් කරන්න බැරිලා තිබෙන මතන ආගමික සිද්ධියක් මුල් කරගත්තු නිසා දැන් යුනෙස්කෝ සංවිධානය වගේ අයකට ජගත් සංවිධාන වලට සාමාන්‍ය දරුවන් සම්බන්ධයෙන් කතා කරද්දී ඉගෙනීම සම්බන්ධයෙන් කතා කරද්දී බෙරිත මැදිහත්වීමක් කරන්න මෙතන මේ ප්‍රශ්නේ නිසා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි සංජීවනි දැන් බලපෑම් කරන්නේ කුමන ආකාරයෙන්ද? ඒ බලපෑමක් කරන්නම් ඒ බලපෑම දැනෙන්න ඕනේ. ඒකට ප්‍රතිචාර දක්වන්නට ඕනේ. දැන් තලිබාන් සංවිධානය මේ වෙනකොට අෆ්ගනිස්තානය තුල අතිමහත් මේ බලයක් නිර්මාණය කරගෙන තියෙනවා. දැන් කොටින්ම බටහිර රටවල් බොහොම පරිස්සමින් ගනුදෙනු කිරීම ආරම්භ කළා තියෙනවා. අපි කිව්වේ සබත්තා පැවැත්වීම දැන් මේ වෙනකොට පටන් අරන් තියෙනවා. ඒ වගේම කටාර් වගේ රටවල් මේකට මුල් වෙලා තියෙනවා. දැන් ඒ සබඳතා ක්‍රියාවලිය තුල දැන් කිසිදු යාන්ත්‍රණයක් නැහැ මේ සමාජයේ සිද්ධ වෙන අකටයුතු කම් වලට බලපෑමක් කරන්න. ඒ නිසා දැන් තලිබාන් සංවිධානය අතිශයින් ප්‍රබල තැනක ඉන්නේ. එතකොට ඒ ඉඳීම තුළ එක්සත් ජාතික සංවිධානයට හෝ අනිකුත් කිසිදු ආයතනයකට ඇමරිකාව වගේ රටකටවත් මේ වෙනකොට බෑ මේ බලපෑමක් කරන්න සහ ඒ බලපෑම දැනෙන්නේ නැහැ. මොකද තලිබාන් වල ඒක පිළිගන්න තත්ත්වයක නැහැ. ඒ බලපෑමෙන් ඔවුන්ට යම් කිසි කියන්නේ හානියක් වෙන තත්ත්වයක් නැහැ. ඒ නිසා මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි ඊටාම ප්‍රබල තැනක වුන් ඉන්නේ. ඒ වගේම අපි කතා කරා ඔවුන් සතු අවිබලයේ කොච්චර ඉහළ ගිහිල්ලා තියෙනවද කියලා. ඒ අවිබලයේ ඉහළ යාම සහ ඔවුන්ගේ යුද ශක්තිය වර්ධනය වීම අපි දැක්කා. ඉතිහාසයේ පුරාවටම අල්ල ගන්න බැරි වෙච්ච 500 මින්නේ අත්පත් දවස් කිහිපයක් ඇතුළත අත්පත් කර ගැනීම වගේ කාරණයක් තුල මේ සියල්ල ගත්තාම අන්තර්ජාතික ප්‍රජාව මේ වෙනකොට ඇෆ්ගනිස්තානයේ ජනතාව ඔවුන් චෝදනා කරන පරිදි ඇෆ්ගන් ජනතාව චෝදනා කරන පරිදි ඇෆ්ගන් ජනතාව අතහැර දාලා තියෙනවා. මීට දශක දෙකකට පෙර ආතෝ සිදුවිච්ච තවත් අඳුරු දිනයක් අඳුරු සිදුවීමක් පිළිබඳව අපි කතා කරනවා මේ විරාමයෙන් අනතුරුව. කුරුඳු කොඹ සහ පිවිතුරු මාස්සෝන්දෙන් බයෝක්ලීන් ටයිල් සහ සර්ෆස් ක්ලීනර් සූදානම් සිටියේ කතා බහ කරන්නට මීට වසර 20කට පෙර අතව අපි අල්කයිඩා සංවිධානය පිළිබඳව වැඩි වශයෙන් කතා බහ කරන්නත් ඔවුන්ට විරුද්ධව ලෝකයක් විදිහට පෙළගැසෙන්නත් වැඩි වශයෙන් පටන් ගත්තේ සැප්තැම්බර් 11 ප්‍රහාරයත් එක්ක. මේ ප්‍රහාරය අපි අනුස්මරණය කළේ පසුගිය 11 වෙනිදා. එතකොට මේ සිදුවීමත් එක්ක නව තොරතුරු මොනවාද රටින් වාර්තා වන සහ රට ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය මෙලි මේ කාරණා සම්බන්ධයෙන් අපි කැමති දැනගන්න. ඔව් ඇත්තටම මේ ඊයේ දිනේ පුවත් මවපු ඒ කියන්නේ ලෝකයේ සිරස්තල මවපු පුවත තමයි ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර පරීක්ෂණ ඒජන්සිය වන FBI ආයතනය ඔවුන්ගේ රහස් ලිපිගොනු ඩීක්ලාසිෆයි කරනවා කියන එක. ඒ කියන්නේ ඒකින් කරන්නේ රහසිගත ලිපිගොනු ඒවා රහසිගත භාවයේ ඉවත් කරනවා. ඉවත් කරලා ඒවා ප්‍රසිද්ධ ලේඛන බවට පත් කරනවා. දැන් මේ ඩීක්ලාසිෆිකේෂන් එහෙමත් නැත්නම් මේ රහසිගත ලිපිගොනු වල රහස්‍යභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය ඉතිහාසයේ විවිධ අවස්ථාවල සිද්ධ වෙලා තියෙනවා. ඊයේ ලෝකේ වඩාත්ම කතාබහට ලක් වෙච්ච කාරණේ තමයි FBI ආයතනය
9/11 එහෙමත් නැත්නම් සැප්තැම්බර් 11 ප්‍රහාරය පිළිබඳ ඒ රහසිගත තොරතුරු ඇතුළත් පරීක්ෂණ වාර්තාවක් ඩීක්ලැසිෆයි කරපු එක. ඒ කියන්නේ රහසිගත භාවය ඉවත් කරපු කාරණය. මොකද මේ වාර්තාව මේ පිටු 16ක වාර්තාව බොහොම පොඩි වාර්තාවක්. මේ කොටස extreme විශාල පරීක්ෂණ වාර්තාවක එක කුඩා පරිච්ඡේදයක් විතරයි මේ එලි දැක්ුවේ. එම නැතුව මේ සැප්තැම්බර් 11 ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු බුද්ධිආංශ සොයාගෙන තියෙන සියලු තොරතුරු මෙතෙන්දී එළියට දැම්මේ නැහැ. එතකොට ඒ ඩීක්ලැසිෆිකේෂන් එහෙමත් නැත්නම් රහස්‍යභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී ඉලක්ක කරගත්ත ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒ තමයි සෞදි අරාබිය මේ චෝදනාවලින් නිදහස් කිරීම. කියන්නේ මේ සැප්තැම්බර් 11 ප්‍රහාරය එල්ල වුණාම ප්‍රධානම චෝදනාවට ලක් වෙච්ච රට තමයි සෞදි අරාබිය. ඇයි? ඔසාමා බින් ලාඩන් සෞදි ජාතිකයෙක්. එතකොට ඔසාමා බින් ලාඩන්ගේ අල්කයිඩා සංවිධානය සම්පූර්ණයෙන්ම යැපුණේ මුලදී සෞදි අරමුදල් වලින්. ඒ වගේම මේ ක්‍රියාකාරී කණ්ඩායම් සියල්ල සෞදි ජාතිකයන්. ඊළඟට සෞදි අරාබි රජය මේ ප්‍රහාරයට සම්බන්ධ ඝාතකයන්ට ආධාර කරා කියන චෝදනාව එල්ල වුණා. මෙතෙන්දී නම් දෙකක් කියුණා නවාෆල් හෂීම් සහ කාලීඩාල් මින්දාර් කියන දෙදෙනා. මේ ගුවන් යානාව පැහැරගත්ත කණ්ඩායම 19 දෙනෙක් කියලා 19 දෙනාගෙන් 15 දෙනෙක්ම සෞදි ජාතිකයන්. එතකොට මේ 19 දෙනා අතරින් මේ කලින් සඳහන් කරපු දෙන නවාෆල් හෂීම් සහ කාලීඩාල් මින්දාර් මොන් ඇමරිකාවට ඇවිල්ලා තියෙන්නේ ශිෂ්‍යයන් විදිහට. එතකොට මේ ශිෂ්‍යයන් විදිහට ආපු මේ දෙදෙනාට සෞදි අරාබි තානාපති කාර්යාලය අපි ගත්තොත් මේ අය කැලිෆෝනියාවේ මුලින් ඉඳලා තියෙන්නේ. කැලිෆෝනියාවේ සෞදි අරාබි කොන්සල් කාර්යාලය නිරතුරුව මේ දෙදෙනාට විවෘත වෙලා තිබුණා කියලා සඳහන් වෙනවා. ඔවුන් කොන්සල් කාර්යාලය නිතර ආගිය අය ඒ සම්බන්ධතා පැවැත්වුවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම සෞදි රජයට සම්බන්ධ කිං ෆාද් කියන මේ ෆාද් රජුණගේ නමින් නම් කරලා තියෙන මුස්ලිම් දේවස්ථානයේ එහි භාරකරු එහෙමත් නැත්නම් ඉමාම්වරයා සම්පූර්ණයෙන්ම මේ මේ සෞදි කණ්ඩායම සමග සම්බන්ධතා පැවැත්වුවා කියලා චෝදනා එල්ල වෙලා තිබුණා. දැන් මේ තුල යම් කිසි ආකාරයක ඇමරිකානු ජන සමාජය තුලින් නැතරම මේක රාජ්‍යතන්ත්‍රය තුලින් නෙවෙයි ආවි ජන සමාජය තුලින් මේ සෞදි අරාබිය මේකට සම්බන්ධයි කියන චෝදනාව ඒ සමාජය තුලින් මතුවලා තිබුණා. එතකොට මේක නීති මේ සමාජයේ පිළිගැනීම තිබුණු මේ චෝදනාවට නීතිමය බලයක් ලබා දුන්නේ මේ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් තමගේ ඥාතීන් අහිමි වෙච්ච කණ්ඩායම. ඔවුන් එක කණ්ඩායමක් විදිහට පෙළ ගැහිලා එකතු වෙලා මුදල් යොදවමින් නීතිමය සටනක් ආරම්භ කළා තිනවා තමන්ගේ ඥාතීන්ට වෙච්ච මේ ජීවිත සහ දේපල ඔවුන්ගේ ශාරීරික හානි වලට වන්දි ලබා ගැනීම සඳහා. එතෙන්දී ඔවුන් ඍජුවම ඉල්ලා සිටපු කාරණයක් තමයි මේ සෞදි අරාබිය මේකට සම්බන්ධ වෙලා හිටපු ආකාරය පිළිබඳ තොරතුරු එලි දක්වන්න පරීක්ෂණ වාර්තා එලි දක්වන්න කියලා. ඒක මේ දක්වා සිද්ධ වුණේ නැහැ පසුගිය කාලවකවානු පුරාම. බයිඩන් පාලනේ මූලික අපේක්ෂාවක් වුණේ මේ පිළිබඳ තියෙන ගැටලු විසඳන්න. මොකද එක පැත්තකින් සෞදි අරාබියේ හිත හොඳ තියාගෙන ඉන්නත් ඕන. අනිත් පැත්තෙන් ඇමරිකානු ජන සමාජය තුලින් එල්ල වෙන බලපෑම අවම කරගන්නත් ඕන. ඒ අනුව තමයි මේ පරීක්ෂණ වාර්තාව එලි දැක්වේ. මොකද්ද මේ පරීක්ෂණ වාර්තාවේ තියෙන්නේ? සෞදි අරාබි රජය මේ ඝාතකයන්ට සම්බන්ධ බවට කිසිදු ඒ කියන්නේ රාජ්‍ය මට්ටමේ සම්බන්ධතාවයක් තිබූ බවට කිසිදු සාධකයක් නැහැ කියලා තමයි මේ පරීක්ෂණ වාර්තාව අවසන් කළා තියෙන්නේ. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල්ස් විවිධ පුද්ගලයන්ගේ සම්බන්ධතාව තිබුණත් ඒක රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වෙච්ච සම්බන්ධතාවයක් නොවන බව තමයි FBI ආයතනය සඳහන් කරන්නේ. එතකොට මේ තොරතුරු තුළ දකින්න දේ තමයි නැවත වතාවක් සෞදි අරාබිය සහ ඇමරිකාව අතර සබඳතා වඩා ශක්තිමත් වෙන්න සහ ඒ වගේම සෞදි අරාබියට තිබිච්ච ලොකු අපවාදයක් අවසන් කිරීමේ ක්‍රියාවලියක් විදිහට මේ වார்த்தාව හඳුන්වන්න පුළුවන්. ඒ අනුව අපි දැක්කා දැන් අතරම ඔය ප්‍රහාරවලට සම්බන්ධ කණ්ඩායම ගුවන් යානා පැහැර ගන්න ගිප් කණ්ඩායම ඔවුන්
Afghanistan itu mah punu lalala tiennya mauli kawasan ini prahara esandha. Orang itu ama pachanda kari ini dihre salakno. Api ekar naik atau dun Muhammad Atta Nemati Muhammad Hadi Dadi me darun budgilek. Orang sel mungkin Saudi jadi. Kan, tuh orang ekhanda em Muhammad Saudi raja itu sambanduni kena karena tamai me FBI wartawan saya beli. Ianu Raja matte me sambandha ve nathi bawa tamai awasan kala tiyenne parikshana wartha yidine Saudi Arabia rajaye me sambandhen niyedana nikut kala un age kala me America me gatha kriyamarga nisa digu kalino Saudi Arabiyata thiyicha apawadayak awasan una kila e wage namuth vipakata pattuwange nyathin me dakwa e sambandhen e piliganimata sudanam nathi bawak tamai apita wartha wenne Idri kali itu le amma karikin mereka adikaran mereka kriya marga dakwa bihidin itu dikariti nakina karena apitnya warta bino. Apa ya, tawat suci sih bu karena waktu pelibadan milagat katakan sudah nama ini suci sih bu samalu waktu pelibadan Asia ini kalau apa yang terkait itu. Abisnya itu kaling api itu me Iran itu produk gilir na api Sanjivani api siras talal Iran ini kan produk matakala me Iran ya saha eksajati inge sangwidhani atara me nyastik beda pilih sambadeng alut trawan tawya kapi itu warta beno dan mukhda api dana Iran nyastik prasne me kala ati sedigya dibin tiyan dia Iran ini nyastik awiat patkaragan no kini chodna amatan tarjati kepajawat Iran ini menyesuai kewajiban pahlawan kerana wira kriya marga raga. Tapi anu tamai das pahlawan urudhi, watawal hayak ketuila, bisuma ketika kerana Iran ini, ini kriya valiya Donald Trump pahlawan ini apukamang, on nevata watawa ke kriya vali beharuila Iran ini sambadha keparamula Iran ini itam duskar tanagar talukarno. Namun Biden pahlawan itu le amma karika me binasak dakin lebina me Iran ini sambandin. Sahaja dakmak tulah kriyatmak kawin balan wakila warta wino yanu tamai habai Biden palne tamak kisim kriyamarga karagana neha Trump paragata veradi sahagata piyawara niveradi karan dan me wino kota sahaja niya tatu tamai apita warta wino Iran saha eksajati inge nyashtika ayatane IAEA antar jati ke parman shakti agency atara sa kaccha ye arambha vela un me wenakota mulik sammuthikata elambila thiyena nawata watawak me Iran nyashtika pahasukam meken nyashtika balagara saha e ayatana me IAEA ke parikshawata lak karana e parikshawata lak kirimeedi nawata watawak eken Iran මේ යම් ආකාරයකින් මේ න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියකට යොමු වෙනවද කියන එක පිළිබඳව සම්පූර්ණ පරීක්ෂාවකින් ඉන්නට IAEA එකට එහෙමත් නැත්නම් අන්තර්ජාතික පරමාණු ශක්ති ඒජන්සියට ඉඩකඩ ලැබෙනවා මේක මූලික කොන්දේසි හැබැයි ඉරානයේ මෙතෙන්දී කොන්දේසියක් පනවලා තියෙනවා ඉරානයේ කියන්නේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීද එකඟතාවයකට ඇවිල්ලා තියෙන්නේ ක්‍රියාත්මක වෙන්න පෙර ඉරානයේට පනවලා තියෙන අසාධාරණ සම්බාධක ඉවත් කළ යුතුයි එහෙම නොවන්නට ඉරානයේට මේ මේ ක්‍රියාවලියට දායක වෙන්න හැකියාවක් නැහැ කියන එක විවෘතව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම රටක් විදිහට ඉරානය මේ 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 උල්ලංඝනය කිරීමකට ගියේ නැහැ. අපි ඒකත් සඳහන් කරන්න ඕන. ඒ කියන්නේ මේ ගිවිසුමානුව බටහිර රටවල් ඒ පනවපු සියලු කොන්දේසි තුල ඉරානයේ හිටියා. ඒ සියලු කොන්දේසි තුල ඉඳිද්දි තමයි ට්‍රම්ප් මනක්කල්පිත චෝදනා රසක් මුල් කරගනිමින් මේ නැෂ්ටික කිසිම කිසිම අදාළත්වයක් නැති පරිබාහිර කරුණු යොදා ගනිමින් ඉරානය මේ අපහසුතාවයට පත් වෙන එමත් නැත්නම් ඉරානය නැවත වතාවක් අඳුරු තැනකට තල්ලු කරන්න පටන් ගත්තේ. දැන් බයිඩන් පාලනයේ විශේෂ වක්කීමක් වෙනවා. උන් මොකද ඔබාමා තමයි බයිඩන්ගේ හිටපු ජනාධිපතිවරයා. ඔහු උපජනාධිපති විදිහට ඉන්නකොට හිටපු ජනාධිපතිවරයාට තමයි මේ ගිවිසුම ඇති කරගන්නේ. එතකොට ඒ ගිවිසුමට නැවත වතාවක් ගරු කිරීම බයිඩන් පාලනයේ මුල් කාංගයක් වෙනවා. ඉතින් අපි ඉදිරියේදී විශ්වාස කරන යම් කිසි සාධනීය දෙයක් වෙයි කියලා ට්‍රම්ප්ගේ මාවතින් බැහැර වෙලා මේ ඉරාන ප්‍රශ්නය විසඳීම සඳහා වන සාධනීය ක්‍රියාමාර්ගයට යොමු වෙයි කියලා විශ්වාස කරන යම් කිසි ආකාරයක තත්ත්වයක් දකින්න ලැබෙනවා.
Mega pahugi sati awasan wicca perdahana pele sammelane yak widiyata sandahan karanna puluwan 13 weni BRICS samuluwa. Attarama meka me Indiyawa tamai mehi satkaraka rata widiyata salakune pahugi 9 wenda tamai me samuluwe rajanayaka sahakatcha pawaththune. Etukota me BRICS kiyana kandayamata athulath wenawa loke madhya mattame balawathune. E kiyanne ara ihalatama kandayamane G10 me G7 kiyala handunnawanne. එතකොට ඊට එම කණ්ඩායමට පල්ලෙහායින් ඉන්න කියන්නේ සංවර්ධිත තත්ත්වය අත්කරගත්තේ නැති වුණත් කලාපීය බලවතුන් විදිහට ක්‍රියාත්මක වෙන කණ්ඩායමක් තමයි BRICS කියලා හඳුන්වන්නේ. මේ BRICS කියන නාමය ඇති වෙලා තියෙන්නේ මේ මීට සම්බන්ධ රටවල් වල මුල් අකුරු එකතුවෙන්. ඒ කියන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව කියන රටවල් තමයි මෙහි සමාජිකත්වයේ දරන්නේ. එතකොට මේ රටවල් වල එකතුව ඔවුන් කටයුතු කරන්නේ ප්‍රධාන වශයෙන්ම මේ කලාපීය බලවතුන් විදිහට ගෝලීය ආර්ථික දේශපාලනික රටාව තුළ ඒකාග්‍රතාවයක් පවත්වාගෙන යාම තමයි මෙහි ප්‍රධාන අරමුණ වෙන්නේ. එතකොට දැන් සියලුම මේක අපි ගත ඔන්ලයින් ක්‍රමවේදය යටතේ පැවැත්ුණේ මේ සමුළුවේදී අවධානයට ලක් වෙච්ච ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි කලාපී ආරක්ෂාව සහ ත්‍රස්තවාදයේ පිළිබඳව දැන් BRICS නායකයන් විශේෂයෙන්ම අවධානය යොමු කළා තිබ්බා ත්‍රස්තවාදී බලපෑම් දැන් තලිබාන් සංවිධානයේ අෆ්ගනිස්තානයේ අත්පත් කර ගැනීමත් එක්ක මතුවලා තියෙන නව ආරක්ෂක තත්ත්වයේ පිළිබඳව මෙතෙද්දී අවධානය යොමු වුණා. ඒ වගේම ඊළඟ කාරණේ තමයි මේ රටවල් අතර ආර්ථික සහයෝගිතාව නැංවීම. දැන් මෙතෙන්දී බ්‍රසීල ජනාධිපති ජාර් බෝල්සනාරෝ ගේ ක්‍රියාකලාපය ගත්තාම තරමක් ගැටළු සහගත තත්ත්වයක තියෙනවා. මොකද ඔහු තරමක් මීට වඩා වෙනස් මතවාදයක ඉන්නේ. කොහොම වුණත් අවසානයේදී BRICS නායකයන් අතර එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. එකක් ඔවුන් අතර මේ ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කිරීමත් ඒ වගේම ආර්ථික සහයෝගිතාව වර්ධනය කිරීමත් කියන අංශ දෙක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන විශේෂයෙන්ම කොරෝනා අවසංගතයත් එක්ක තියෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් බොහෝ විශේෂ වූ කාරණා තියෙනවා ලෝකයේ පිළිබඳව කලින් පුවත් පිළිබඳව කතා බහ කිරීමේදී. ඉතින් ඒ තොරතුරු නවතරතුරුත් එක්ක හෙට උදෑසන බහම වුණ බලාපොරොත්තුෙන් අදට සමගන්නයි මේ සූදානම් වෙන්නේ. අද මේ පුවත් විශ්ලේෂණයට එකතු වුණේ ප්‍රවීණ හදස්වත විචාරක මාධවේදී ප්‍රසාද් දඩංගොඩගේ මහතා අයිබුන ඔබට බොහොම ස්තුතියි. එහෙනම් ඌට සමුදෙමින් බොහොම ගෞරවයෙන් අපි අද දවසේ නිරෝගීමත් වාසනාවන්ත දවසක් වෙන්නට කියලා ඔබට ප්‍රාර්ථනාවක් එකතු කරමින් අදට සමගන්නවා. අයිබුන්.